ජීව ක්‍රියාවලියකින් එකක් තමයි ශ්වසනය. ශාක සතුන් දෙගොල්ලම ශ්වසනය කරනවා. ශ්වසනය සඳහා අවශ්‍ය වෙනවා මොන වායුවද? ඔක්සිජන් වායුව. ශ්වසනයේදී නිපද වෙන වායුව? කාබන් ඩයොක්සයිඩ් වායුව. අද අපි ඇටොම් තුනක් මේස තුනක තබලා තියෙනවා. විශේෂත්වයක් බලන්න, ඔබේ මේසේ ඔබ සකස් කරලා තියෙනවා ජීව වස්තුවක් සමග ඇටවුමක්. කවුද යොදාගෙන තියෙන්නේ? ඔව්, ගෙම්බෝ ජෝඩුවක්ම ඉන්නවානේ. දැන් මේගොල්ලෝ අනිවාර්යෙන් කළ යුතු දෙයක් තියෙනවා. මොකද්ද? ශ්වසනය කරන්න ඕනේ. එහෙමනම් ඔක්සිජන් වායුව ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන්න ඕනේ. අපි අද බලන්නේ ඇත්තටම ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවද කියලා. අපි සකස් කරපු ඇටවුමේ බෝතල් හතරක බෝතල් තුනක් තුල අඩංගු වෙනවා ද්‍රාවණ තුනක්. පළවෙනි බෝතලේ තියෙන ද්‍රාවණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. හැබැයි අපිට පාවිච්චි කරන්න කියලා තියෙන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. දෙකේම ක්‍රියාවලිය එකයි. එහෙනම් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් යොදාගෙන තියෙනවා. දෙවෙනි බෝතලේ තුල අඩංගු වෙනවා හුණු දියර ද්‍රාවණයක්. තුන්වෙනි බෝතලේ තුල ගෙම්බෝ ජෝඩුවක් ඉන්නවා. ගෙඹි ජෝඩුවක් නේද? හතරවෙනි බෝතලේ තුල නැවතත් හුණු දියර අඩංගු කරලා තියෙනවා. එහෙනම් බලමු ඇයි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් යොදාගන්නේ කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් වායු ධාරාවක් ගලාගෙන යනකොට ඒ වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුල දිය වෙනවා. ඊගාවට ඒ වාතය ගලාගෙන එනවා හුණු දියර තුලින්. හුණු දියර අපි පාවිච්චි කරනවා මොකටද? කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුන ගන්න. දැන් ඒ ගලාගෙන එන වායු ධාරාවේ කාබන් ඩයොක්සයිඩ් වායුව තිබ්බොත් හුණු දියර කිරිපාට වෙන්න ඕනේ. නැත්නම් හුණු දියරවල වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට මේ එන වාතය තමයි ගෙම්බා ශ්වසනය සඳහා භාවිතා කරන්නේ. ශ්වසනයේදී පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. අන්න ඒ වායු ධාරාව ගලාගෙන එනවා හුණු දියර තුලින්. ගෙම්බා ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරා නම් දැන් මොකද වෙන්න ඕනේ? වායු ධාරාව හුණු දියර තුලින් යනකොට හුණු දියර කිරිපාට වෙන්න ඕනේ. බෝතල් හතර තුලින් වායු ධාරාවක් ගලාගෙන එන්න නම් අපි වාතය ඉවත් කරන්න ඕනේ. ඒ සඳහා අපි චූසකයක් සකස් කරලා තියෙනවා. දැන් එය ක්‍රියාත්මක කරලා බෝතලේ වතුර ඉවත් වෙනකොට මොකද වෙන්න ඕනේ? වාතය ඇදිලා එන්න ඕනේ. දැන් අපි චූසකය ක්‍රියාත්මක කරමු. දැන් පුතේ ඔයා මෙන්න මේ මෙතනින් මේක ක්‍රියාත්මක කරන්න. ඒක තල්ලු කරන්න පිටිපස්සට. දැන් මොකද්ද අපිට දකින්න ලැබෙන්නේ? බලන්න බෝතලේ වතුර ඉවත් වෙනකොට මොකද වෙන්නේ? ද්‍රාවණ තුන තුලින් වායු බුබුලු පිට වෙනවා. දැන් අපි බලාපොරොත්තු වෙන නිරීක්ෂණය මොකද්ද? දෙවෙනි බෝතලේ හුණු තුල හුණු දියර කිරිපාට වෙන්න බෑ. මේ හතරවෙනි බෝතලේ තියෙන හුණු දියර කිරිපාට වෙන්න ඕනේ. දැන් අපිට පැහැදිලිව පේනවා බෝතලේ තියෙන වතුර ඉවත් වෙලා යනකොට හුණු දියර කිරිපාට ගන්වෙන බව. හුණු දියර කිරිපාට ගන්වන වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව. එමනම් ගෙම්බා ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරලා තියෙනවා කියලා අපිට පැහැදිලිව පේනවා.
එහෙනම් දුවේ පුතේ දැන් අපි ඊළඟට සකස් කරලා තියෙනවා ශාකවල ශසන ක්‍රියාවලිය ආදර්ශනය කරන ඇටවුම. එහෙනම් දෙවෙනි කණ්ඩායමත් එක්ක ඒ ක්‍රියාකාරකමේ නියැලෙමු. මට කියන්න බලන්න ඔයාලා මේ ඇටවුම සකස් කරේ මොන දෙයක් බලන්නද? මොකක්ද අපි නිරීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේ මොනවද තියෙන්නේ? ප්‍රරෝහණය වන බීජ. ප්‍රරෝහණය වන බීජවල විශේෂ ක්‍රියාවලියක් තියෙනවා. මොකක්ද? ශසනය කරනවා. ප්‍රරෝහණය වන බීජ විතරද ශසනය කරන්නේ? නෑ. සියලුම ශාක ශසනය කරනවා. හැබැයි ඊට අමතරව ප්‍රභා සංශ්ලේෂණය ප්‍රරෝහණය වන බීජ ප්‍රධාන වශයෙන් සිදුවන ක්‍රියාවලිය තමයි ශ්වසන ක්‍රියාවලිය. එහෙමනම් ශ්වසනයේදී ඇතිවන ඵලයක් තමයි කාබන් ඩයොක්සයිඩ් වායු. අපි දැන් බලමු ශ්වසනයේදී බීජ මගින් කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවද කියලා. ඒ සඳහා අපි කළ යුතුයි මේ ඇටවුම තුලින් වායු ධාරාවක් ගලා යාමට සැලැස්විය යුතුයි. අපි එහෙමනම් අපි ඒක කරමු. දැන් කරන්න අපි මොකද කරන්න ඕනේ? ඔව්, මේ බට තුල තියෙන වාතය ඉවතට ඇදලා ගන්න ඕනේ. ඒ සඳහා අපි සකස් කරලා තියෙනවා චූසකය. දැන් අපි චූසකය ක්‍රියාත්මක කරලා බලමු. දැන් මේ ඇටවුමේ තියෙන ද්‍රාවණය මොකක්ද? ඔව්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේකේ හුණු දියර. මේකේ ප්‍රරෝහණය වන බීජ. මේකේ හුණු දියර. ආ, මොකක්ද දැන් අපිට ලැබෙන නිරීක්ෂණ? ද්‍රාවණ තුනෙන්ම වායු බුබුලු පිට වෙනවා. හැබැයි ප්‍රරෝහණය බීජ තියෙන ඇටවුමට අනෙක් පස තියෙන ඇටවුමේ හුණු දියර මොකද වෙන්නේ? කිරිපාට වෙන. හුණු දියර කිරිපාට ගන්වන වායුව මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වායුව. එහෙමනම් වායු ගෝලයෙන් ඇටවුමට ඇතුළු වන වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙනවා. ඒ බව අපි තහවුරු කරගන්නවා දෙවෙනි ඇටවුමේ තියෙන හුණු දියරේ. ඒ හුණු දියරේ වර්ණය වෙනස් වෙන්නේ නැහැ. හුණු දියර අවර්ණයි. එහෙනම් ප්‍රරෝහණය වන බීජ ශ්වසනය කරනවා. ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. ඒ පිට වෙන වායුව හුණු දියර තුලින් යනකොට හුණු දියර කිරිපාටට හැරෙනවා. මේ පරීක්ෂණය ඉතාමත් සාර්ථක බව අපිට පැහැදිලි වෙනවා. ඇයි ඒ? හුණු දියර ඉක්මනින්ම කිරිපැහැයට ළඟා වෙනවා. දැන් එහෙනම් අපි ජීවීන් ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන බව ක්‍රියාකාරකම් දෙකක් තුලින් තහවුරු කරා. එකක් සතුන් ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා, අනිත් එක ශාක ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව. ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ ශ්වසනය සඳහා අවශ්‍ය වන වායුව කුමක්ද කියලා දැනගන්න. මොකක්ද ශ්වසනය සඳහා අවශ්‍ය වන වායුව? ඔක්සිජන් වායුව. එහෙනම් තුන්වෙනි කණ්ඩායම ලෑස්ති කරලා තියෙනවා ශ්වසනයේදී ඔක්සිජන් වායුව ලබා ගන්නවා කියලා පෙන්වන්න. දැන් අපි ලෑස්ති වෙලා තියෙන්නේ ප්‍රරෝහණය වන බීජ ශ්වසනයේදී ඔක්සිජන් වායුව ලබා ගන්න බව පෙන්වන්න. මේ සඳහා අපි පරීක්ෂණ ඇටවුම් දෙකක් සකස් කරලා තියෙනවා. මේක තමයි පරීක්ෂණ ඇටවුම, මේක තමයි පාලන ඇටවුම. දැන් අපි බලමු අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. ප්‍රරෝහණය වන බීජ ශ්වසනය සඳහා ඔක්සිජන් වායුව ලබා ගන්නවා.
ශ්වසන ක්‍රියාවලිය නිසා කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. අපි මේ ඇටෝම් දෙකෙන් එකක පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් අඩංගු කරලා තියෙනවා. ඇයි ඒ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඇටෝමක අඩංගු කරේ? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තුල කාබන් ඩයොක්සයිඩ් වායුව දිය වෙනවා. දැන් ප්‍රරෝහණය වන බීජ ශ්වසනය කරනකොට ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තුල දිය වෙනවා. දැන් මොකද වෙන්නේ? නලය ඇතුලේ වායු පීඩනය අඩු වෙනවා. වායු අවකාශය තුල පීඩනය අඩු වෙනවා. දැන් අපි ක්ලිප් මගින් බාහිරින් වායුව ඇතුළු වීම වළක්වලානේ තියෙන්නේ. එතකොට මේ යූ නලය තුලින් වාතය ඇදිලා එන්න ඕනේ ඇටවුම තුලට. ඒ එනකොට මොකද වෙන්න ඕනේ? මේ පාටකල ජලය වීදුරු නලය තුලින් උඩට නගින්න ඕනේ. තාම ඒ දේක් සිද්ධ වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙන නිරීක්ෂණය තමයි ඒ. දැන් අර ඇටවුමේ ඒ දේ සිද්ධ වෙයිද? නැහැ. ඒ ඇටවුමේ වෙන්න විදියක් නැහැ. ඇයි අපි නැහැයි කියන්නේ? ඒක තුල පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් අඩංගු කරලා නැහැ. ඒ නිසා ප්‍රරෝහණය වන බීජ ශ්වසනය කරනකොට පිටවන කාබන් ඩයොක්සයිඩ් මේක ඇතුලේ රැඳිලා තියෙනවා. වායු පීඩනයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා මේක තුලින් මේ නලය තුලින් පාටකල ජලය ඉහළ යන විදිහක් නැහැ. එහෙනම් අපි ටික වෙලාවකින් බලමු අපිට ලැබෙන නිරීක්ෂණය මොකක්ද කියලා. දැන් මේ පරීක්ෂණ ඇටවුම් දෙක තුල කැපී පෙනෙන වෙනස්කමක් තියෙනවා. මොකක්ද වෙනස්කම? මෙම ඇටවුමේ කුඩා පරීක්ෂණ නලයක් තුල පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් අඩංගු කරලා තියෙනවා. අර ඇටවුමේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් අඩංගු වෙලා නැහැ. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තුල ප්‍රරෝහණය වන බීජ පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායුව දිය වෙනවා. ඒ දිය වෙනකොට මේ ඇටවුම ඇතුලේ වායු පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වීම නිසා වීදුරු නලය තුලින් ඒ තුල තියෙන වාතය ඇටවුම තුලට ගලාගෙන එනවා. ඒමත් සමගම පාටකල ජලය ඉහළ යා යුතුයි. ඒක තමයි අපි නිරීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ ඇටවුමේ මුං බීජ ශ්වසනය කරනවා. ශ්වසනයේදී ඔක්සිජන් වායුව ලබා ගන්නවා, කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. ඒ හින්දා පීඩන වෙනසක් බඳුන තුල ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට මේ ඇතුලේ තියෙන පාටකල ජලය ඉහළ නැගී කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. අපි තව ටිකකින් ඇටවුම් දෙකෙහි සිදු වෙලා තියෙන වෙනස බලමු. දැන් අපිට මේ ඇටවුමේ පේනවා පාටකල ජලය ක්‍රමයෙන් ඉහළ නගින බව. එමනම් මුං බීජ ශ්වසනයේදී ඔක්සිජන් වායුව ලබා ගන්නා බව තහවුරු වෙනවා. අද අපි ක්‍රියාකාරකම් තුනක් තුලින් ජීවීන් ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන බව තහවුරු කරගත්තා. ඊළඟට ජීවීන් ශ්වසනයේදී ඔක්සිජන් වායුව ලබා ගන්නා බව තහවුරු කරගත්තා. එහෙනම් අපි ආයෙත් දවසක මේ වගේම කණ්ඩායම් ක්‍රියාකාරකම් තුලින් ඉදිරියට යමු.